සුබ දවසක් යමෝටම අපි අද වීඩියෝ එකේ කතා කරන්න හදන්නේ අපේ සෙලින් හිස්ටරි එකේ වෙන ප්‍රොසෙස් එකක් ගැන. අපි අපේ සෙලින් හිස්ටරි එක ඩිසයින් කරගන්න විදිහ කලින් වීඩියෝ එකේ කතා කරා. ඒ වගේම අපි ඒකේදී භාවිත කරන දේවල් ගැන සම්පූර්ණයෙන් අපි ඩිසයින් එක ගැන අපි සම්පූර්ණයෙන් කතා කරා. හරි. අපි බැලුවොත් එහෙම මේකේදී අපිට දැන් සර්ච් කරගන්න පුළුවන් අපේ අපිට මෙතන තියෙන देवल टीक अभी सर्च करें नॉइस ईडेट पास मेतन तब ऑप्शन अभी दी तीन एवागेम पेज मेतन पेज कैट कर तीन अरे अभी है ना वीएस कॉर्ड बल मेके प्रोसेस मन वगे अभी हदल तीन की अरे मैं वीएस कॉर्ड मे वगे ओपन कर දැන් අපි අපේ මේ වගේ මෙතනට ඉන්වොයිස් ID එක සහ මේ ටික දීලා ඒ කියන්නේ මෙතන date එකක් මේ වගේ මොනවා හරි date එකක් දීලා දෙන්නම් මේ වගේ date එක හරි මෙතන find කියන button එක click කරාට පස්සේ තමයි ඒ අපේ searching process එක සිද්ධ වෙන්නේ හරි ඒ කියන්නේ මෙතන ඉන්වොයිස් ID එක මේ ඔක්කොම අරන් මෙතන අපි searching process එක සිද්ධ වෙන්නේ මේ find කියන button එක click කරාට පස්සේ හරි ඒ කියන්නේ මෙතෙන්ද තමයි අපේ ෆන්ක්ෂන් එක ඇඩ් වෙන්න ඕනි මම ඒක සෙට් කරගෙන තියෙන අපේ ඔන් ක්ලික් කියන ඉවෙන්ට් එකට ඒ කියන්නේ බටන් එක ක්ලික් කරාට පස්සේ මේ ෆන්ක්ෂන් එක රන් වෙන්න කියලා තමයි මෙතෙන්ද කියන්නේ හරි අපි JS පැත්තට යමු ෆයින් සෙලින් කියලා මෙතන මේ ෆන්ක්ෂන් එක තියෙනවා මෙතින් මම ඉස්සෙල්ලාම කරලා තියෙන්නේ අපේ ප්‍රොම් කියන ID හරගෙන අපි එක වැලියු එක ගන්නවා හරි वैल्यू एक अभी ड्रम के तब वेरियबल वेरियबल सैन करना टू हमें टू के तभी वैल्यू टू के तब वेरियबल सैन करो अभी मोहन प्रोसेस करवाई सर्वस मैं मेकि मेतन यू आर एल तमेंगे अवल तीन मेतन अभी प्रॉब्लम सह टू मैं अवल तीन यू आर एक् बैंक यू आर एक् बैंक अभी आवाने की अन्नी अभी अवारी गेट की मेथड हर अभी अवी अडस्टली अभी सैंड करें अभी प्रोसेस सिद्ध करें फाइन सैली प्रोसेस डॉट पी एच पी के फाइल लेके मेनमे फाइल लेके मेकद अपे कनेक्शन फाइल लेके मम्मी लिंक करना तीन अपे डेटाबेस मम्मी लिंक करना तीन इलाट मम बलवा सैटा तीन की एफ टीन वेरियबल लेकर एफ टीन अभी हापे वेरियबल दिया एक फ्रॉम सह टू एक मम एफ सह टी विधेयर तम यहाँ पे अरे मेतन कंडीशन देखा तीन अरे मेतन एक कंडीशन मेतन तब कंडीशन ये देख मैं ट्रू नीतरा अपे संपूर्ण कंडीशन ट्रू मुखद मेतन तीन एंड की लॉजिकल ऑपरेटर की अरे मेतन तीन संपूर्ण कंडीशन ट्रू नेम मे इफ कंडीशन अतुतीन क्रियावलिय सिद्धवे नो अरे मेक ट्रू नोते अभी बल मुकदमी मम की एफ कीन गण की अभी गेट इन्हें हर मम्मे विधि एफ कीन वेरियबल अभी प्रॉम की तब वेरियबल सैन करवा इला अभी टी की गणवा टी की अभी टू की तब वेरियबल सैन करवा इला मम्मी सर्च को मेथन अभी की अने इनो इसकी टेबल सर्च करना रिजल्ट अभी इनवॉइस आरएस की तब वेरियबल सैन करना हर इला मम्मी की रोज को बलनाट मम्म इनवॉइस नम के तब वेरियबल सैन करना मम्मी तेना फोल उपया कट करना हर इसलिए मम्मी फोल उपया कैटे तीन कंडीशन मम्म कलती है एक्स की वेरियबल बीजू सैन करना मम्मी तीन की एक्स की वेरियबल කුඩාද කියලා බලන්න කියනවා ඉන්වොයිස් නම් එකට වඩා හරි ඊළඟට මමයි කියනවා x කියන එකට එකක් එකතු කරන්න කියලා ඊට පස්සේ මම කරලා තියෙන දැන් අපි මෙතනින් ගත්තනේ වේරියබල් එකක් ඉන්වොයිස් නම් කියලා ඉන්වොයිස් නම් කියන එක දැන් අපි මෙතනින් බැලුවයි කුඩායිද කියලා ඊළඟට ඉන්වොයිස් rs කියන එක මම fetch assoc කරලා තියෙනවා හරි ඒක fetch කරලා එන result එක මම ඉන්වොයිස් data කියලා තවත් වේරියබල් එකකට assign කරගෙන තියෙනවා ඊළඟට
මෙතන අපේ ඩේට් එක ගන්න තියෙනවා. ඒ කියන්නේ ඉන්වොයිස් ඩේටා කියන එකේ ඩේටා කියන වේරියබල් එකේ මම ඩේට් කියන එක ගන්න තියෙනවා. ඩේට් කියන එක සෝල් ඩේට් කියලා මම කියන ඇසයින්මන්ට් සෝල් ඩේට් කියන වේරියබල් එකට මම ඇසයින් කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනත් එහෙමයි. හරි. ඊළඟට මෙතන අපි අපේ ඇරේ එකට හරි ඒ කියන්නේ අපේ ඩේට් කියන එකට මම ඩේට් කියන එකේ බිඳුව කියන එක මම d කියලා වේරියබල් එකට සයින් කරගෙන තියෙනවා. ඊට පස්සේ ඩේට් කියන එකේ පළවෙනි එක මම t කියන වේරියබල් එකට සයින් කරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ මම මෙතන තව ආයි if condition එකක් ඇඩ් කරගෙන තියෙනවා. if condition එකක් දාලා මම මෙතන බලනවා from කියන වේරියබල් එක empty ද කියලා not empty ද කියලා. ඊළඟට මම මෙතන බලනවා true කියන වේරියබල් එක empty ද කියලා. හරි. මේක true වුණොත් සහ මේක true වුණොත් තමයි මේ සම්පූර්ණ සමස්ත condition එකම true වෙන්නේ. මොකද logical operator එකක් ඒ කියන්නේ and කියන logical operator එක තමයි මෙතන අපි use කරන්නේ මේ දෙක එකට සම්බන්ධ කරන්න. ඊළඟට මම මෙතන if condition එකේ දෙවෙනි if condition එක මම දාලා තියෙනවා from කියන එක කුඩාද කුඩා හෝ සමානයිද කියලා බලන්න කියනවා d කියන එකට වඩා. හරි. ඊළඟට මම කියලා තියෙනවා මෙතන මේක අපි design එකේදී මේ ටික කතා කරා කොහොමද අපි add කරන්න කියලා. ඊළඟට අපි ඒ ගත්ත data ටික අපි මෙතනින් දාගෙන තියෙනවා. හරි. එකව කරගෙන තියෙනවා invoice data එකේ ID එක, ඒ වගේම invoice data එකේ product ID එක, title එක, user mail එක. හරි. මේ විදිහට අපි ඒව එකව කරගෙන තියෙනවා. total එක quantity වගේ දේවල්. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මෙතන අපේ change invoice status කියන එක. හරි. ඔයගොල්ලෝ කලින් දැක්කා මෙතන අපි මෙතන වෙන්න නම් මම refresh කළා. මෙතන මේ විදිහට අපිට status එකක් වෙදෙනවා. ඒ කියන්නේ packing එක, dispatch එක, ඊළඟට shipping එක සහ deliver එක. හරි. මේ විදිහට වෙන්න. අපි බලමු මේ කොහොමද අපි හදාගෙන තියෙන්නේ කියලා. මම මේ විදිහට අපි දැන් මේ change invoice status කියන එකේ ID එක අරගෙන ඊළඟට අපි මෙතනදී කරලා තියෙන්නේ අපි මේ ID එක bind කරනවා අපේ URL එකට. ඒ කියන්නේ get කියන method එකෙන් තමයි යවන්නේ. අපි මේක process එක සිද්ධ කරන්නේ change invoice status process.php කියන ෆයිල් එකේ. හරි. අපි අම් මේකට මේ ෆයිල් එකට හරි. මේකදී සුපුරුදු විදිහට අපේ database එක link කරගෙන තියෙනවා. ඊට පස්සේ බලනවා අපි අපේ ID එක set වෙලා තියෙන්නේ කියලා. set වෙලා තියෙනවා නම් අපි එතන process එක true වෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන condition එක true වෙනවා. අපි ඊට පස්සේ කියනවා invoice ID කියන එකට අපි කලින් ගත්ත ඒ කියන්නේ ආපෙත්ෙන් ගත්ත ID එක assign කරගන්න කියලා. ඊළඟට මම මෙතනදී අපි search query එකක් add කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපි invoice කියන table එක search කරගන්න කියලා කියනවා. එහෙනම් හිසාලට මම invoice RS කියලා තව table එක assign කරගන්නවා. assign කරගෙන මම මේක fetch කරගන්නවා. fetch කරගෙන එන data ටික අපි invoice data කියලා තවත් variable එකට assign කරගන්නවා. ඊළඟට මෙතනදී අපි කරලා තියෙන්නේ invoice data කියන එකේ status කියන එක. හරි. මේක array එකක්නේ. මේ array එකේ තියෙන invoice data කියන එකේ status කියන එක ගන්නවා. අරගෙන ඒ එන result එක මම status ID කියලා තවත් variable එකට assign කරගන්නවා. ඊළඟට මම new status කියලා variable එකක් හදාගෙන ඒකට 0 assign කරගන්නවා. හරි. ඒක අපිට දැන් use කරන්න ඕන හින්දා මම මෙතන 0 assign කරගෙන තියෙනවා. හරි. මෙතන අපි condition ටිකක් add කරගෙන තියෙනවා. ඉස්සෙල්ලාම පළවෙනි if condition එකේදී මම බලනවා status ID එක බිඳුවට සමානයිද කියලා. හරි. බිඳුවට සමානයි නම් මම කියනවා අපේ database එකේ. හරි. අපේ database එකේ set කරන්න කියනවා ඒ කියන්නේ invoice කියන table එක set කරන්න කියනවා status එකට 1 කියන එක. ඊළඟට මෙතනදී අපි set කරන්න කියනවා 2 කියන එක. හරි. අපි මේකෙදි set කරන්න කියනවා ඒ කියන්නේ අපි status එකේ ID එක 3ට සමාන නොත් වෙනවා අපි කියලා set කරන්න කියලා. මේ 3 කියන එක. ඊට පස්සේ මෙතනදී 4 කියන එක. හරි. ওই විදිහට අපි set කරන්න කියලා කියනවා. ඊළඟට මම echo කරන්න කියනවා ඩොලර් අපි මෙතන දැන් ඩොලර් මාක් එක දාගෙන variable එක හදාගන්න. හරි. අපි මෙතන echo කරන්න කියනවා new status කියන එක. හරි. අපි ආයෙ මේ පැත්තට යමු. අපි මෙතන response text එක ගන්නවා. response text එක අරගෙන අපි ඒක t කියලා තවත් variable එකට assign කරගන්නවා. එහා පැත්තේ කියන response එක එකට සමාන නම් අපි කියනවා අපේ
බටන් එකේ හරි මෙතන අපි බටන් එක අල්ලගෙන තියෙනවා අපි ID එකත් එක්ක ඒකේ inner html එක packin කියලා සෙට් කරන්න කියලා ඒ කියන්නේ ඒ බටන් එකේ තියෙන name එක packin කියලා සෙට් කරන්න කියලා ඊළඟට මෙතනදි කියලා තියෙන්නේ මේක අපි design එකේදී අපි පොඩ්ඩක් කතා කරා මේ බටන් එකේ අර කලයක් ගැන හරි ඊළඟට අපි මේ class set එක මෙතන මේ කලය එක සහ bold කරලා එහෙම තියෙන මේ කියන්නේ මෙතන class set එක අල්ල ගන්නවා කියලා කියන්නේ බටන් එකේ style එක අල්ල ගන්නවා කියන එක හරි ඊට පස්සේ මේක දෙකට සමාන නම් අපි කියනවා අපේ බටන් එකේ name එක ඒ කියන්නේ බටන් එකේ තියෙන text එක dispatch කියලා set කරන්න කියලා හරි මෙතන අපි class set එකෙත් මේ වගේ design එකක් සිද්ධ කරගෙන තියෙනවා ඒ කියන්නේ බටන් එක info කරන්න ඊළඟට මේකේ font එක වර්ගී මේ විදිහට bold කරන්න කියලා කියන්නේ මේ අපේ text එක bold කරන්න කියලා ඊළඟට margin top එක එකට set කරන්න කියලා ඒ වගේම margin bottom එක එකට set කරන්න කියලා විදිහටම ටිකක් මෙතන කියලා තියෙනවා ඊළඟට response text එක තුනට සමානනොත් එහෙම අපි කියනවා in html එක shipping කියලා set කරන්න කියලා shipping කියලා set කරනවා කියලා කියන්නේ අපේ button එකේ name එක හරි button එකේ මෙතන මේ තියෙන මේ text එක මේ shipping කියලා test කරන්න කියලා හරි ඊට පස්සේ මෙතන අපේ class set එකත් එහෙම class set එකේ මම කියනවා button style එක primary එක set කරන්න කියලා ඊට පස්සේ මේක bold කරන්න කියලා සහ margin box එක margin bottom එක එකට set කරන්න කියලා ඊළඟට මේක response test එක හතරට සමාන වුණත් අපි කියනවා deliver කියලා set කරන්න කියලා ඊළඟට මෙතන මේ විදිහට style එක danger කියලා set කරන්න කියලා කියනවා button style එක ඒ වගේම මේක bold කරන්න කියලා තියෙනවා ඒ වගේම margin top එක සහ margin bottom එක එකට set කරලා අපි කියනවා button එක disable කරන්න කියලා හරි ඒ option එකට ආවට පස්සේ ඒ කියන්නේ අන්තිම option එකට ආවට පස්සේ ඒ කියන්නේ ඉලව කියන එකනේ මේ අපිට button එක click කරන්න බෑ මුකුත් කරන්න බෑ ඒ කියන්නේ අපි මෙතන අපේ button එක disable කරලා තියෙන හිඳ තමයි ඒ අපිට මුකුත් කරන්න බැරි වෙන්නේ ඊළඟට else එකේදී හරි මේ ටික ඔක්කොම false වුණොත් එහෙම අපි කියනවා select කරන්න කියලා එයා පැත්තේ යන response එක හරි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේක හරි මේකෙදි අපි කියනවා get කියන method එකෙන්ම යවන්නේ ඒ කියන්නේ අපි මෙතන ඉස්සෙල්ලාම අල්ලගෙන තියෙනවා search text කියන මේ අපේ ID එක අල්ලගෙන අපි ඒකේ value එක assign කරගන්නවා TST කියලා variable එක හරි අපි මේ value එක තමයි අපේ එහා පැත්තට යවන්නේ කියන්නේ අපේ server side එකට යවන්නේ අපි get කියන method එකෙන් තමයි යවන්නේ get කියන method එක යවනවා කියන තේරුම තමයි අපි URL එකට bind කරලා තමයි ඒ අපේ value එක යවන්නේ කියන එක අපි යවන්නේ ajax වලි හොඳයි අපි යම් මේ search invoice process.php කියන ෆයිල් එකට හරි මෙන්න මේ ෆයිල් එක මේක දිස්සෙල්ලාම සුපුරුදු විදිහට අපේ database වල link කරගෙන තියෙනවා ඊට පස්සේ බලනවා අපේ ID එක set වෙලා තියෙන කියලා ID එක set වෙලා නම් අපි ID එක invoice ID එක තව variable එකට send කරගන්නවා ඊළඟට මම මෙතන අපේ database එක search කරගෙන තියෙනවා ඒ කියන්නේ අපි invoice කියන එක search කරගෙන තියෙනවා table එක එන result එක මම invoice address කියලා තව variable එකට send කරගන්නවා හරි assign කරගෙන මම ඒකේ source ගන්න ගන්න source ගන්න අරගෙන invoice නම් කියලා තව table එකට send කරගන්නවා invoice නම් එකකට සමානුත් එහෙම අපි කියනවා ඒක fetch කරන්න කියලා fetch කරගෙන එන result එක මම invoice data කියලා තව table එකට send කරගන්න කියලා මම කියනවා හරි ඊට පස්සේ අපි මෙතනදී ගත්තා මේ data ටික අපි ඒක ඒ තැන් වල මෙතන echo කරගෙන දිනවා මේ විදිහට හොඳයි අපිට අද වීඩියෝ එකේදී කතා කරන්න තියෙන මේ ටික විතරයි එහෙනම් අපි තවත් වීඩියෝ ගහමු මේ ගාන සිල් දාන්න සුබම සුබ දවසක්